ඔබට සුපුරුදු මේ තේමා වාදනයත් සමගින් ඔබ අප එක්වන ඔබේම හෝරාවයි මේ මතකේ රැඳුණු ගී සෑම සෙනසුරාදාවකම පස්වර තුනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔබේ මතකය අවදි කරමින් මියුරු ගීත සංග්‍රහයක් ඔබට තිලින කරන ඔබේම වැඩසටහනයි මතකේ රැඳුණු ගී මතකේ රැඳුණු ගී සමගින් අදත් ඔබ හා එක්වන මම ජයන්ත පීරිස් පසුගිය 28 වෙනි අඟහරුවාදා හිරු උදා වූයේ වෙනදා මෙන් නොවේ ගීත අඹරේ මලානික වූ හිරු ගීලොවට පායා ආවේ අඳුරු එළියක් විහිදුවමින් කඳුළු ගඟුලක් වාතලයට එක් කරමින් වේදනාබර පණිවිඩයක් ගුවන් තරංග අතර පාකර යවමින් මියුරු ගී හඬක් අපට අහිමි කරමින් ඒ සංගීතවේදියෙකු ගුරුවරයෙකු කතිකාචාර්යවරයෙකු සංගීත අධ්‍යක්ෂවරයෙකු අංශ ප්‍රධානියෙකු මහාචාර්යවරයෙකු විශ්වවිද්‍යාල කුලපතිවරයෙකු මෙන්ම සුවහසක් ගීත ලෝලයින් ආදරය කළ මියුරු ගී හඬින් ලොවක් නැල වූ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ සංගීත නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන් සදාකාලිකවම අපෙන් සමුගෙන නිහඬ වූ පුවත සැලකරමින් ඒ පුවතින් හඬා වැටෙන දයාබර අසන්නන් සමග අප සැම අද මතකේ රැඳුණු ගීතුලින් සංගීත නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන්ට පිදෙන උපහාරයයි මේ නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ ක්ලේශ තාපේ අනන්ත වේදනා ජලේ නෞකාව දම් අමාවදින් නමානලල් තලේ නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් සෞරහත් බුදුන් මාසිතින් පුදා දෑග සෞරහත් බුදුන් මාසිතින් පුදා වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන්
संबोधि राज पाद पद्म वंदना करम। तव होरा की पेकिन निहांडवु सिरुर अलुबवट पत्करमिन अवसन गमन्यान सनत नंदसिरी संगीत वेदियानन पिलिबंदव कथा करन्नट अपि अद आराधना करा। श्रीलंका महाबैंकुवे हिटपु ज्येष्ठ सहकार अध्यक्ष पशुव समूपकार कमिशन सभावे सभापति दूरे दरु आर्यदास तांत्रिके महता। आर्यदास तांत्रिके महता सनत नंदसिरी अपि संगीत वेदियानन कुड़ा खलसितम असुरुकल ओहा एकट जीवत्तुन कथाभाकल ओ पिलिबंद अतीत तोरतुरु गोडाक दन्न हितवतेक अपिट मोनवद ओगेन संधान करन्न पुलुवा। संगीत निपुण सनत नंदसिरी महात्मयाव अपि हंदुविने एकानिदम्म सनत अय्या कियला। सनत्तागे पौल हिटिया पास दिनेक अक्का केनेक हिटिया नंगे केनेक हिटिया वेडिमाल अय्या रंजित धर्मसिरी यागे मल्ली निमल चंद्रसिरी निमल चंद्रसिरी ममाई कोलोन्ना महाविद्यालय अपि गेन गत्ते इतनी तमाय मंगे पौलट संबंध उन्हें अपनी नितर में गिदे टेनवा यागे अम्मा एम मात कुंगा मट हुंगा कादरिन कथा करनो एतकोट सनत नंदसिरी शिष्य खटियेत अध्यापन लभवे मुलिम अध्यापन लबन्ने बुद्गमुवे महाविद्यालय ईलंगट तमाय या देमटकोट सेंट मैथ्यूस कॉलेज एकट एन्ने ඒ සෙන්ට් මැතිස් කොලෙජ් එකෙන් පස්සේ තමයි එයා ඒ කාලේ අපි කියන්නේ හේවුඩ් එක කියලා රජයේ ලලිත කලා ආයතනයට සම්බන්ධ වෙලා සංගීත අධ්‍යාපනය හදාරන්නේ. දැන් අතීත මතක සතන් මොනවද? ගොඩක් තියෙනවා දැනට කියන්න. ඒ කියන්නේ මට මතකයි සනත් අය මේ බාත් කාණ්ඩ යනකොට අද වගේ ප්ලේන් වල නෙමෙයි ගියේ ඉන්දියාවට මන්නාරමට ගිහලා පියර් එකෙන් තමයි යන්නේ. ඒක දවස් දෙක තුනක් යනවා ඉන්දියාවට යනකොට. ඉතින් සනත් අයගේ අම්මා සනත්ලා ගෙවලංග තියෙනවා බේකරියක්. ඒකෙන් අර ගල් බනිස් කියලා හොඳ බනිස් වර්ගයක් හදලා දෙනවා දවස් දෙක තුනක් තියාගෙන කන්න පුළුවන් විදිහට. ඉතින් අපි පොඩි කාලේ අපිටත් එක ලොකු දෙයක් අපි බලාගෙන ඉන්නවා. ඒ කාලේ ඔය විශාරදෝ අද වගේ නෙමෙයි බිහිවෙන්නේ ඉන්දියාවේ ලක්නව් බාත් කාණ්ඩෙන්. ඉතින් බොහොම අමාරුවෙන් ගිහිල්ලා තමයි ඔය විශාරදකම ලැබලා එන්නේ. සනත්ලා එන කිට්ටුව සනත්ලාට හැදෙනවා ටයිපොයිඩ් හැදිලා ඔය කොණ්ඩෙ යනවා කොණ්ඩෙ හොඳට තිබුණා. කොණ්ඩේ හැම කියලා තමයි සනත් අය මෙහාට එන්නේ. ඇවිල්ලා ඉතින් ගීත ගායන ආරම්භ කරන්න 1965 66 වර්ෂෝගේ මට මතක විදියට. ඉතින් මෙහිදී මට විශේෂයක් කියන්න ඕන. මොකද ඒ කාලේ මේ ගුවන් විදුලි channel දෙකක් තිබුණා, සෝදේශී අංශය සහ වෙළඳ අංශය කියලා. තව channel එකක් හැදුණා ග්‍රාමීය සේවය කියලා එකක්. ඒකේ තිබුණා එඩිතර ලංකා කියලා ගීත අරංගයක්. ජනප්‍රිය අපේ අමරදේව ගුරු අමරදේවයන් ඒ වගේ සුනිල් ශාන්ත අයිවඩෙනිස්ලා හැම කෙනෙක්ම එක තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළා. සනත්යත් නිර්මාණයක් ඉදිරිපත් කළා. ඒකේ අවසාන තරගය තිබුණේ කොළඹ අර්ණ සිල්ලා මාවතේ කාන්තා විද්‍යාලයේ. එතනදී පළවෙනි ස්ථානය තේරෙන්නේ නිවහල් සිතුවිලිම වන සිතත් උදාරා ගීතේ. දෙවෙනි ස්ථානයේ සනත්යත් තේරෙනවා හද නෞකාවේ කියන ගීතේට. ඒ ගීතේ ඉතාම ලස්සන ගීතයක්. ලොකු මතක සටහනක් නේද? ඔව් හොඳ අත්තෝෂය. ඔව් ඒ වගේ මම දැනගන්නට කැමති පසු කාලෙක ඔබ ඉතාම කිට්ටුවෙන් පදිංචි වෙලා හිටියා එයාත් එක්ක නේද? ඔව් මගේ අපේම ගෙයක සනත්තා හිටියේ. සනත්තාගේ මල්කාන්ති අපේ ගෙදරට ඇවිල්ලා සනත්තාගේ මමයි ගෙවල් හොයලා ඉතින් අපේ ගේ වේකන්ට් වුණා. සනත්තාට ඒ ගේ අපි දුන්නා. ඒ කාලේ ඉතින් උගක් සෙනග සනත්තා ගෙදරට එන්නේ. ඉතින් ඔය ගීත නිර්මාණය කරනකොට අපි දින තමයි දොරකොඩ ඉඳගෙන රෑයනකොට ගීත හත අටක් හරි ගස්සනවා. කරලා පහුවදා රෙකෝඩින් කරනකොටත් මම සනත් අයක මෙහෙනවා. ඒකින්ද මට සිද්ධ වුණා ඒ කාලේ ප්‍රබුද්ධ ගීල තිබුණා. ඒ ප්‍රබුද්ධ ගී ගයනකොට මම මල්කාන්ති නිරංජලා එතකොට සකුන්තලා රෝහණ සිරිවර්ධන අපි වට සහභාගී වුණා. හොඳයි හොඳ අතීත මතක සටහනක් අපිට ගෙනාවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ පසුව සමුපකාර කොමිෂන් සභාවේ සභාපති වූ ආරිදාස තාන්ත්‍රිකේ මහතා. දැන් අපි රස විඳිමු සනත් නන්දසිරි ගැයූ මේ ගීතය. සෙන්ද කළුවර කලාහලෙන වෙත් සෙන්නේ
හසදල් වොනු නිවෙස සොයා එමි ඔබේ සිනාසන මණ්ඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි තැන්තැත් කළුවර කලා කදල්ලක උණුසුම කැටි වොන අමාසුවය දෙන අතු පැලහෙවනි අසරණ වූදා මට ඔබ පමණයි මතකත හෝ සැනසුමාගෙන දෙන්නේ තැන්ත කළුවර ගලා කලින් විට සෙනෙහස දැල් වොන නිවෙස සොයා එමි තැන්ද කළුවර ගලා දෙන ලොවහා තරංග කරන්නට හෙට අලුයම යලි පිටවිය යුතුයි ඔබෙන් දුරු වෙසෙනා හැම මොහොතෙම ඔබේ හදට වැඩියෙන් තවලං වේ තැන්ද කළුව ගලා හැලෙන විට සෙනෙහස දැල් ගොන නිවෙස සොයා එමි ඔබේ සිනාසන මණ්ඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි තැන්ද කළුව ගලා වසර 81ක් ආයු වනදා සිංහල සංගීතයට මාගු සේවයක් ඉටු කරමින් මේ මොහොතේ අවසන් ගමන් යන සනත් නන්දසිරි පිළිබඳව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ ජගත් වික්‍රමසිංහයන් පවසන්නේ මේ විදිහටයි. සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ශූරින් කියන්නේ මට මතක ඇති කාලේ ඉඳලා අපේ නිවසට ආව ගියේ මගේ පියාගේ මිත්‍රේ කැටියට එක වතාවක් මේ බොහෝ වතාවක් අපි ඇසුරන්න ලැබුණා. එතුමා මම දැකපු ඒ ප්‍රතාපවත් චරිතයක් විදියට සංගීත ක්ෂේත්‍රයේ දැනුමැති විද්වතුන් අතර බැබළුණ ප්‍රාමාණිකේ. ඒ වගේම ආචාර්ය පණ්ඩිත අමරදේවයන් මහාචාර්ය නිපුන් සනත් නන්දසිරි ශූරින් වික්ටර් රත්නායකයන් කියන මේ ත්‍රිත්වය මගේ ජීවිතයේ මම සංගීත ආදර්ශයක් ලැබූ චරිත අතර ප්‍රධානතම ත්‍රිත්වයයි. එහි මහාචාර්ය නිපුන් සනත් නන්දසිරි ශූරින් සිටියේ ඉතාමත් ඉහළ ගෞරවනීය තැනක. අපිට මේසා කාලයක් එතුමා මේ ශේෂ්ත්‍රය තුළ කළ නිර්මාණ ප්‍රමාණය සැසඳුවොත් මා හිතනවා ශිල්පීන් සෑහෙන ප්‍රමාණයකට එතුමාගේ ඒ සේවයේ දායකත්වය ලැබිලා තියෙනවා. ඒ වගේම හොඳ පියෙක්, හොඳ ගුරුවරයෙක්, හොඳ සංගීත ශිල්පියෙක්, හොඳ සහෘදයෙක්, ඒ වගේම හොඳ පුරවැසියෙක්, තවත් බොහෝ දේවල් වලින් එතුමා පලන් දන්නට පුළුවන් මල් මාලාවක් පලන් දන්නට පුළුවන් ශිල්පියෙක්. මට සතුටක් දැනෙනවා මේ වෙලාවේ එක අතකින් එතුමාගේ 80 වන ජන්මදිනය සමරන මොහොතේ ජාතික ගුවන්විදුලියේ සභාපතිත්වය දරූ අවධියේ එතුමාගේ ඒ පෙබ්‍රවාරි මාසයේ දෙන උපන්දිනයේදී එතුමා වෙනුවෙන් කළ උපහාරය එතුමාට තව තවත් ඒ උපහාරයක්ම වේවා කියලා මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරනවා. මහාචාර්ය නිපුන් සනත් නන්දසිරි කියන චරිතය අපේ කලාකරුවන් අතර අභිමානෙන් කතා කළ හැකි ඕනෑම තැනකදී මහා පෞරුෂයකින් හිබි කෙනෙක් හැටියට
කලාශිල්පියෙක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන් ඉදිරිපත් වෙන්නට පුළුවන් චරිතයක් අද අපාතරින් වියෝයලා මේ පත් වෙන්නේ මම හිතන්නේ ඒ අවස්ථාවට සමකල හැකි තව කෙනෙක් මට මේ ශේෂය තුල දකින්නට බෑ එතුමන්ට එතුමා ප්‍රාර්ථනා කළ නිවන කෙසේ හෝ සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා එතුමාගේ ඒ ශේෂ්ත්‍රේ දායාද කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එතුමාගේ ගමන් මඟ ගැන මේ ශේෂ්ත්‍රේ පෝෂණය කරත්වා කියන පණිවිඩය මේ වෙලාව මම දෙන්නට කැමතියි මම සංගීතවේදී විශාරද ජගත් වික්‍රමසිංහ සනත් නන්දසිරි සංගීතවේදියානන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයට පටිගත කළ තවත් ගීතයක් මේ මහද පෙම්විලි නිබඳුරා රැඟුම් රඟා සුසුම් වැලි නගාලා පොපියන පියුමි පියලදී මහද පෙම්විලි නයන යුග ඔබේ දිලෙන් මැනික් මිල සදිසේ නයන යුග ඔබේ දිලෙන් මැනික් මිල සදිසේ නලල් සඳනවාලා දෙව් දුනු දෙබැම නලල් සඳනවාලා දෙව් දුනු දෙබැම ඔප නැහි මහද පෙම්විලි නිබඳුරා රැඟුම් රඟා සුසුම් වැලි නගාලා පොපියන පියුමි සසර සැරි සරා යුගෙන් යුගේ උපත් ලබා සසර සැරි සරා යුගෙන් යුගේ උපත් ලබා නිතර ඔබ පතාලා එන්නේ නිසිහින ගඟ වගේ නිතර ඔබ පතාලා එන්නේ නිසිහින ගඟ වගේ මහද පෙම්විලි නිබඳුරා රැඟුම් රඟා සුසුම් වැලි නගාලා පොපියන පියුමි පියලදී මහද පෙම්විලි සංගීත නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියානන් ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ එඩ්වර්ඩ් ජයකොඩි දුටුවේ මෙහෙමයි. භාරතයට ගිහිල්ලා සංගීතය ඒ කියන්නේ ශුද්ධ සංගීතය මනවින් හදාරලා තමයි අපේ මහාචාර්ය සනත් නන්දසිරි මැතිතුමා පැමිණෙන්නේ. ඉතින් එතුමා දැවැන්ත කලාකරුවෙක්, දැවැන්ත ගුරුවරයෙක්, විශේෂයෙන් විශිෂ්ට ගෝල පරපුරක් නිර්මාණය කරපු දැවැන්ත ගුරුවරයෙක්. මටත් වරම් ලැබුණා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී අමරදේව සර් සහ සනත් නන්දසිරි අපේ ඇදුරුතුමාගෙන් සංගීතය හදාරන්න. ඒක වෙනම අත්දැකීමක්.
එතුමාගේ ඉගැන්වීම හරිම සරලයි හරිම සැහැල්ලුයි ඒ කියන්නේ පොතපත පමණක් නෙවෙයි උගන්වන්නේ හදවතින් තමයි උගන්වන්නේ හදවත තමයි ගලාගෙන ඉන්නේ ඒ අධ්‍යයන කටයුතු හරහා එතුමාගේ තනු එතුමාගේ ගායන හැකියාව කොච්චර කතා කරත් නිම කරන්න බෑ එතුමා අර ભારતીય සංගීතයේ ඉගෙනගෙන ආවා කියලා ඒකටම කොටු වුණේ බටහිර සංගීතයත් ආභාෂ කරගෙන උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයත් ඇසුරු කරගෙන අපේ දේශීය සංගීතයත් ඇසුරු කරගෙන නිර්මාණය කරපු ගීත තමයි හරිම රසවත් ගීත එතුමාගේ අපට අදටත් ඉතුරු වෙන්නේ එතුමා මේ මහාචාර්ය දැන් අපි කියමුකෝ කුලපති විදිහට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ලොකුම ආඩම්බරයක් ගෙනාව අපේ පරපුරට එතුමා නැති අඩුව කොහොමද හිස්තැනක් පුරවන්නේ කියන එක සෑහෙන කාලයක් අපිට කතා කරන්න වෙයි එතුමා එතුමා නැති අඩුව අද නෙමෙයි අපිට දැනෙන්නේ හෙට සනස්සයට අපි පුදුම ආදරයක් තිබුණේ ඒ ආදරේ කවදාවත් නැති වෙන්නේ එතුමත් අපට ආදරෙයි හැම ගෝලයකටම ආදරෙයි හැම මිනිහෙකුටම ආදරෙයි හැම රසිකයෙකුටම ආදරෙයි ඇති එතුමා හරි ඔය සියල්ලම පැත්තක තිබ්බොත් එතුමා හොඳ මිනිහෙක් එතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රධාන ශිෂ්‍යෙක් විදිහට විශ්වවිද්‍යාලයේ දීගෙන ගත්ත මම මේ වෙලාවේ චරිතත් මමත් අපේ පවුලේ හිතවතුන් ඒ පවුල මේ වෙලාවේ බොහොම ආදරණීයව ඒක සිහිපත් කරනවා එතුමාට නිවන් සුවත් වේවා කියලා පතමි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දරූ සනත් නන්දසිරි සංගීත වේදියානන් සංගීත ලෝලයෙන්ගේ හදවත් දිනාගත් ගායන ශිල්පියෙක් මේ ඔහුගේ හඬින් ගැයුණු තවත් ගීතයක් ප්‍රථම ප්‍රේමී
ආදරේ සොයා මුතු කඳුළු බිඳු වක්කලා ගියා සිත දුරට ගියා ආදරේ සොයා මුතු කඳුළු බිඳු වක්කලා ගියා සම්ජන්ම වේදනාව කිලුමි මේ ඉන්ද චාකයත් දීවිතේ සුවඳ කෙරුණු පුංචි කාඳුරි රතු රෝස මලක පෙති හැලීති මට නපුරු නියයි දයාවි මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමේ නුඹේ සුවඳ කෙරුණු පුංචි කාඳුරි රතු රෝස මලක පෙති හැලීති නපුරු නියයි දයාවී මේ කඳුළු බිඳු ප්‍රථම ප්‍රේමී සනත් නන්දසිරි සංගීත වේදියානන් විවාහ වූයේ කලා පවුලකින් පැවතෙන කලාලුව ජයගත් ගායන වාදන රංගන ශිල්පීන් ශිල්පිනියන් වූ නිර්මලා නිරංජලා සකුන්තලා මනෝජ් පීරිස් යන අයගේ වැඩිමහල් සොහොයුරිය වූ මල්කාන්ති පීරිස් මෙනවිය සමගයි. පසුව ඈ මල්කාන්ති නන්දසිරි ළමින් ලෝම දිනාගත්තාය. සනත් මල්කාන්ති එකතුවෙන් ඔවුනට දායාද වූයේ එකම දියණියකි. ඇය නමින් අනුරාධා නන්දසිරි නම් වූවාය. තම පනටත් වඩා දියණියට අනුරාධාට ආදරය කළ සනත් දයාබර පියා දූ අනුරාධා වෙනුවෙන්ම තම මියුරු ගීහඬ ගුවනට මුසු කළේ මෙහෙමයි.
මතකෙනඳුළු ගී වැඩසටහනින් සෑම සතියකම විශේෂ ගීතයක් හඳුන්වා දෙන ටී.ජී. රංජන්ද සිල්වා අද සූදානමින් සංගීත නිපුන් සනත් නන්දසිරියන් පිළිබඳව මතකය අවදි කරන්නට. ඕජාන්ත දැන් අපි මේ පැරණ ගීත අහනවනේ. නමුත් සමහර ගීත අපි අහනකොට ඒ ගීතේ සංගීතයේ තිබෙන දෙයක් අපිට මතුවන්නේ නැහැ. දැන් මට මේ අවස්ථාව කියන්න වෙනවා මේ මේ වැඩසටහන නිෂ්පාදක සුනිල් අමරසිංහ ඉන්නේ. දිනක් ඔහුමට කිව්වා මේ සනත් නන්දසිරි, ඒ කියන්නේ සනත් අයියට රුක්මණි දේවගේ ගීතයක් අවශ්‍ය කරලා තියෙනවා කියලා. පස්සේ මම කිව්වා මොකද්ද කියලා. ඒක චිත්‍රපට නිවන ගීතයක්. ඒක බහලා තියෙනවා ඉතින් මම තියෙනවා චිත්‍රපට නිවන ගීතයක් සැප නැ අහෝ මේ ලෝකේ කියලා. හරිනේ. ඉතින් ජයන්ත පස්සේ මම දුන්නා සනත්යට ගීතය. පස්සේ ඔහු මට මේ ගීතය ලැබිච්ච බව කියලා ස්තුති කරා. ඒ පාර මම සනත්යෙන් අහුවා සනත් අයියේ දැන් මේ ගීත ඔබ ඉල්ලන හේතු මොකද කියලා. ඒ පාර පුදුම කතාවක් වුණා. මොකද ඔහුට තබ්ලා සම්බන්ධ ආසාව ඇති වුණේ මේ ගීතේ තබ්ලා හඬ මේ අහලයි කියලා. ඉතින් මට ඒ වෙලාව හරි සතුටක් ආවා. තව දෙයක් තියෙනවා. තව දෙයක් කිව්වා මේ ඔහුට දවසක් රුක්මණිදී හම්බෙච්ච වෙලාව අහලා තිනවා ඒ ගීතේ තබ්ලා වාදනය කරේ කවුද කියලා. හරිද? ඉතින් මේ ජයන්ත ඒක මම අහපු දා ඉඳන් රුක්මණිදේවගේ සැප නැ අහෝ මේ ජීවිතය ගැන සින්දු අහන වෙලාවේ මට වැඩි අවධානයකින් ගීතේ තබ්ලා වාදනයට. ඔව්, ඒ අතීත මතක සටහන ටී.ජී. රංජන්ද සිල්වාගෙන්. සනත් නන්දසිරි මේ මියුරු ගීතය ඔබේ රසවින්දනය සඳහා ගායනා කළ ගීතයක්.
පදමියන්නට පෙරම් පුරාගෙන උපන්ලයේ කීවේකෙන් අහස උසට බැඳී ආදර ලෝකය හෙතත්තේ ඒ තිසින්ද සොඳුරිය ඔබ නැත ඇයි මේ ලොව මා තනිවගේ ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකටපි එදා මෙදාතුර කඳුලට විවරව් දැස් පියන් පත් කවුලු වසා දැත්ලයේ බැඳ අවසන් ගමනක සොඳුරිය මට නොකියාම ගියා. ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ රෝහණ සිරිවර්ධන සනත් නන්දසිරි සංගීත වේදිකාවන් පිළිබඳව සිහිපත් කළේ මෙහිමයි. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ජයන්ත පිරිස් මහත්මයාටත් සුනිල් අමරසිංහ මහත්මයාටත් මේ ශෝකාකුල අවස්ථාවේ මට තත්පරයක් හෝ ඉඩ දීම ගැන. ඉතින් මම ඇත්තම කියනවා නම් සනත් නන්සිරි මහත්මයාගේ ශිෂ්‍යෙක් මුල් අවදියේ 67-68 පමණ. ඉතින් ඒ මතකය සහ ඒ ගෞරවය මගේ සදාකල් තිබෙනවා. ಭಾರತයේ සිට සංගීතය හදාරා පැමිණ මේ හෙළ සංගීත ශාස්ත්‍රය පෝෂණය කරන්නට මහා මෙහෙවරක් කළ මහා සංගීතඥයෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එතුමා ඇත්ත වශයෙන්ම ගීත නාටක ඉතිහාසයට තමයි මේ පණ්ඩිත විමල් අබේසුන්දරයන් යටතේ මට මතක හැටියට මුලින්ම ගුවන්විදුලියට සංගීත පැත්තෙන් යොමු වන්නේ. මේ එතෙන්දී මාවත් සමුව ගායනයට මල්කාන්තයකත් සනත් අයියත් මාව යොදාගත්තා. ඉතින් මට ඒ මතකයන් සම්පූර්ණ මතකයි. මම එතුමානන් දකින්නේ මහා භාරතයේ සංගීත මුනිවරයෙක් හැටියට. මොකද ඒ සමාන පෙනුමක් ඒ එතුමන්ගේ තිබුණා. එතුමන්ගේ කතා විලාසය, ඇඳුමේ පැළඳුමේ හැටි, උසමහත හැටි, මහා සංගීත මුනිවරයෙක් හැටියට තමයි එතුමානන් සනත් නන්සිරි මහත්මයා මට පෙනුනේ. මගේ මුල්ම සරලගී වැඩසටහනේ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුල්ම සරලගී වැඩසටහනේදී කරුණා සීතල හදවිල ප්‍රාර්ථනා මල් පිබුණා කියන එක තමයි මං ඇත්තොසිම ගුවන්විදුලියට පළමුවෙන්ම ගායනා කරේ. ඒක කරුවය කරුණා තඹේසිරි මහත්මයා ලිව්වා. සංගීත නිපුණ සනත් නන්සිරි මහත්මයා තමයි මට සංගීතය යොදා දීලා මේ මැදිරියට ඇවිල්ලා කිසිම පැකිලීමකින් තොරව සංගීතය මෙහෙවීමටත් කටයුතු කරා. ඉතින් ඒ වගේ ගුණයහපත් මිනිසෙක් මම හිතන්නේ මේ ශාස්ත්‍රයේ පහළ වෙයි කියලා. ඒ වගේම මල්කාන්තියක්කා හැම කලාකරුවන්ටම ඉතාම සහයෝගයෙන් සලකන කෙනෙක්. ඉතින් තවත් කිය යුතු බොහෝ දේවල් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී මගේ කනගාටුව, මගේ හදපිරිසෝකය පිරිනමනවා නැවතත් ජයන්ත පිරිස් මහත්මයාටත් සුනිල් අමරසිංහ මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. මින් මට තත්පර ගානක් හරි මේ එතුමානන් වෙනුවෙන් ඒ ගුණ ගයනට ඉඩදීම ගැන බොහොම ස්තුතියි. මම රෝහණ සිරිවර්ධන. ඔබට මතකද වසන්තයේ දවසක් චිත්‍රපටය? මේ චිත්‍රපටයට ගීත ගායනා කිරීම වෙනුවෙන් සම්මාන ලබන්නට සනත් නන්දසිරි වාසනාවන්ත වූවා. ඒ පිළිබඳව සිහිපත් කරමින් කලාශූරි ලතා වල්පලයන් සනත් නන්දසිරි පිළිබඳව සඳහන් කළේ මෙහෙමයි. අපේ සනත් නන්දසිරි මල්ලි ගැන කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම දැන් අපේ රටේ හිටපු මහා ගල් කණු සේරම දැන් වැල්ලවේ ඒවා පුරුදු දෙක තුන තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම සනත් කියන්නේ පොඩි කෙනෙක් නෙමෙයි. මං හිතන්නේ ඉතාම දක්ෂ මනුස්සයෙක්. ඒ වගේම එයාගේ යටතේ ඉගෙන ගත්ත දරු පරපුර කොච්චරද කියලා කියන්න බෑ. මම දන්න විදිහට එයා සල්ලි ඇසත් නැතත් දරුවන්ට උගන්වපු කෙනෙක්. අබ්ලවාදනයේද නොදන්න දෙයක් නෑනේ. ඇත්ත වශයෙන්ම මටත් භාග්‍ය ලැබුණා යත් එක්ක සිංදු කියන්නේ. ඉතින් ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා. ඔහේ දැක්කත් තනත් මොන මම
लसन गीत उत्तम दलदा गीते गीते मंगीत अपे वसल गीते अपे सटे पवती मुखद गुडाक दिन रात्र गीते अदंत गीते रचना कर अदंत विशाल व्यायाम दल दम दस हिंदू गायन तन कपिल हजल मट पुदूम पवली मलका पवली तपिट हजरी अमलांगिया बलिया मत की अपे मगे मरण की मम प्रार्थना करना तपे आशीर्वाद मम लता अपी लंगी इंद हल्ला
දේතුන්නින් එන සමනලුනේ සංගීත නිපුන් සනත් නන්දසිරි සංගීත වේදියානන්ගේ ඇසුර ලැබූ පසුව ගුරුවරයෙක් වශයෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතුවලදී සම්බන්ධ වූ මේ වැඩසටහනේ නිෂ්පාදක සුනිල් අමරසිංහ සනත් නන්දසිරි පිළිබඳව සඳහන් කළේ මෙහෙමයි. මගේ ගුරුදේවයාණන් අපට සංගීතය ඉගැන්වීමේදී කිසිම දෙයක් හිතේ අමතක නොකර තියාගන්න නැතුව, ඒ කියන්නේ ගුරු මුෂ්ටිය වශයෙන් කිසි දෙයක් තබා ගන්න නැතුව අපට නිසියාකාරව ඒ සමහර විශාරද අවසාන කොටසට එනකොට තියෙන රාගවල අමාරුකම් අපට සරලව කියා දීලා බොහොම රසවත්ව අපට අධ්‍යාපනය සංගීත අධ්‍යාපනය ලබා දුන් ගුරුදේවයාණන් කෙනෙක්. ඒ වගේම සුවිශේෂී ලක්ෂණයක් තිබුණා අපේ සනස්ස ළඟ. හැමදාම තමා ඉගෙනගත්ත ගුරුවරුන් ගැන ඉතාම ගෞරවයෙන් සිහිපත් කරා. ඒක හැම දරුවෙකුටම කියලා දුන්නා, මෙන්න මෙහෙමයි මට මෙන්න මේ ගුරුවරයා මට උගන්වලා තියෙන්නේ, ඒක මම උගන්වන්නම්, ඕගොල්ලොත් පුළුවන් නම් ඉගෙන ගන්න. අන්න ඒ වගේ බොහොම සංවේදීව අපට ගුරුවරකම් ලබා දුන්න ගුරුවරයෙක්. ඒ වගේම මට විශේෂයෙන්ම විශේෂ වන්නේ අවුරුදු 40ක පමණ ඇසුරක් මා සමග තියෙනවා. මට ඒ වාසනාව ලැබුණා, ඒ දෛවෝපගත වාසනාව. ඉතින් මගේ ජීවිතයේ ඇත්තනම සාර්ථකත්වය එතුමාගේ අත්වැල. එතුමාට මම ප්‍රාර්ථනා කරනවා මතු භවයකදී මගේම ගුරුවරයෙක් වේවා කියලා. ඒ මේ වැඩසටහනේ නිෂ්පාදක සුනිල් අමරසිංහ. මේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු රෝහණ බෝගොඩ. මහාචාර්ය සනත් නන්දසිරි මැතිතුමාගේ අදහස පිළිබඳව එතන අපේ මුළු ලංකීය සියලුම ආදරණීය රසික ජනතාවත් විශාල කම්පනයකට පත් වෙච්ච ආසා එතුමාගේ සේවය නැත්නම් එතුමාගෙන් ලැබෙපු සියලුම යුතුකම් එතුමා මේ අපේ ලක් දෙන්නට කරලා තමයි එතුමා නික්මගේ හේතුව. දහස් ගාන මම හිතන්නේ එතුමාගේ එවනැල්ල යටතේ විශ්වවිද්‍යාලවන් සමුදර විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල සහ එතුමාගේ නිවසේ පවා විශ්වවිද්‍යාලවන් මේ සංගීතයේ විෂය පිළිබඳව ගැඹුරින් හදාරන්නට ඒ ළමයින්ට දුන්නු ඒ තමන් ගුරුමුස්තියවත් එතුමා නොතකල සියලුම දේවල් එතුමා මේ රටේ අයට තමන් උත්තර භාරතීය සංගීතය හදාරපු සියලුම දේවල් මේ දරුදරියන්ට දීලා සහ අපේ ආගමනීය ගීත මහාන රසික රසිකාවයන්ට ගීත දහස් ගාන මම හිතන්නේ එතුමා ලංකාවේ ගුවන්විදුලි සහ විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරයට ලබා දීලා හිතන්නේ එතුමාගෙන් සංගීත ක්ෂේත්‍රයට වියකු සියලුම සියලුම දුකන් ඉස්සිත කරා. ආදරණීය සනත් අයියා මගේ මටත් ඉතාම මියුරු ගීතයක් නිර්මාණය කරලා තිබුණා. නෙතු පෙලා රවටලා කියන ගීතය. ඉතින් හරිම ගෞරවයෙන් ආදරයෙන් ඒ අවස්ථාවේ මට මේ ගීතය දුන්නා එතුමාට. ඒ කලපින මං හිතන්නේ ජාතිවාදී පින් සිද්ධ වෙන්න ඕනේ මගේ පැත්තේ. ඉතින් මං හිතනවා එවැනි චරිතයක් නැවත අපේ රටට නොලැබේවි කියලා. හේතුව ඒ තියෙන එතුමාට තියෙන භාෂාව පිළිබඳව එහෙම නැත්නම් සංගීත විෂයානුබද්ධව තියෙන දැනීම් සම්භාරයක් එක බැලුවාම එතුමා බොහොම ඉහළ තලයේ හිටපු කෙනෙක්. ඉතින් මං හිතනවා අපේ රටේ තියෙන මහා විශාල සංගීත ශ්‍රේෂ්ඨය තියෙන මහා විශාල රුක්ෂයක් අපිට නැති වුණා කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එතුමාට ජාති නිවන් දක්නා ජාති දක්නා එතුමාට නිවන් මරණය සිදු නොවේවා කියලා පහ එතුමාට සදාතනික නිර්වාණ සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම රෝහණ බෝපද. මේ සංගීත නිපුන් සනත් නන්දසිරි කවදත් කාටත් සහාය වන හෙදිය පිළිබඳව ගායනා කළ ගීතයක්. Thank you.
ලැසි ලැසි දමනින් නෙන්නේ ඔමරි කරන්නේ ඇඳවට කරකි යන්නේ විදුලිය වැන්නේ කෙඳිරිලි හඬට දුවන්නේ බෙහෙත් දෙවන්නේ කිලනුන් සනසාලන්නේ විමසන්නේ දහිත සැරවැර වන්නේ ඕවා දෙවන්නේ කනගුණ දේ පවසන්නේ හොරෙන් බලන්නේ මහා පෙමින් බැඳෙන්නේ කතා කියන්නේ තනිවම සිහින මවන්නේ සිනානගන්නේ ලැසි ලැසි ගමනින් නෙන්නේ ඔමරි කරන්නේ ඇඳවට කරකී යන්නේ විදුලිය දුවන්නේ බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනසාලන්නේ කලමැන ගන්නේ මාහැර පිටුපායන්නේ සිනාන ගන්නේ ලැසි ලැසි ගමනින් නෙන්නේ ඔමරි කරන්නේ ඇඳවට කැරකී යන්නේ විදුලිය වැන්නේ කෙඳිරිලි හඬට දුවන්නේ බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනසාලන්නේ ගායන ශේත්‍රයේ නවපරපුරේ ගායන ශිල්පියකු මෙන්ම සංගීත ශිල්පියකු පේසල මනෝජ් සනත් නන්දසිරි ගුරුවරයා ගැන සඳහන් කරේ මෙහෙමයි. සනත් මම දන්නේ ඉන්දියාවට යන්න ඉස්සෙල්ල මම දන්නවා. ඉතින් නමුත් අපි ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාවේ බහත්රන් විශ්වවිද්‍යාලයේ ලක්නව පරම්පරාවේ හිටපු දක්ෂතම උස්තාද් කෙනෙක් තමයි උස්තාද් අහමචාන් කිරක්වා කියලා කියන්නේ. يعني මුළු ඉන්දියාවෙම ජනප්‍රිය මුළු ඉන්දියාවෙම හිටපු යුග පෙරලියක් කරපු කලාකරුවෙක් තමයි උස්තාද් අහමචාන් කිරක්වා. එතුමාගේ ආදරණීය ගෝලෙක් තමයි සනත් නන්දසිරි මහත්මයා සනත් සර් කියලා කියන්නේ. ඉතින් ඉන්දියාවෙත් අපි ගියාන් පස්සේ මේ වගේ මේ යුගයේ මේ කට්ටියව හැමදාම මතක් කරා. මොකද ලංකාවේ විතරක් නෙමෙයි බහරදේත් ලක්නව ප්‍රාන්තේ මේ සංගීතයේ හොඳට ඉගෙනගෙන ඒ වගේ මේකෙන් වැඩ කරගෙන ඒ වැඩ කරලා ඇවිල්ලා ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ වැඩ කරලා දහස් ගාණක් ශිෂ්‍යාවන් බිහි කරපු දක්ෂ ගුරුවරයෙක්. අපි පර්ෆෝමර් කෙනෙක් විදියට ගත්තම අපි ගායකෙක් විදියට ගත්තම වාදකෙක් විදියට ගත්තම ඒක වෙනයි. ඊට වඩා එහා ගිය වෙනසේවයක් කරලා තියෙනවා ගුරු වෘතියෙන් සහ මේ ශාස්ත්‍රීය සංගීතය කියන විෂයට. ඉතින් ඒ ගැන අපිට කියලා නිම කරන්න බෑ. මොකද මම වුණත් සර්ව හම්බුච්ච වෙලාවක සර්ගේ ගෙදරට ගිය වෙලාවක හැම වෙලේම සර් මගෙත් එක කතා කරෙත් මේ ශාස්ත්‍රීය දේවල්. ඉතින් අපි සමහර වෙලාවට සමහර දේවල් කියලා තියෙනවා මගේ උස්තාදි උගන්නපු අපේ ශිෂ්‍යල මේ බලන්න කොච්චර හොඳයිද. ඉතින් මේ දේවල් ඒ වගේ දේවල් සර්ට් එක තිබුණා. ඉතින් ඒ වගේම තමයි සමහර මේ ශාස්ත්‍රීය දේවල්, එතකොට පරණ සංගීතඥයන්ගේ දේවල්, ඉන්දියාවේ සමහර පරණ උස්තාදලගේ කතන්දර, ඒගොල්ලෝ කියලා දීපු හැටි, ඒගොල්ලෝ උගන්නපු හැටි, ඒගොල්ලෝ ගෝලියොත් සමග සම්බන්ධකම් තිබුණ හැටි, මේ දේවල් අපි කතා කරලා තියෙනවා. අපිට මට පෞද්ගලිකව කියලා තියෙනවා. ඉතින් ශාස්ත්‍රීය සංගීතයේ ලොකු සේවයක් කරලා තියෙනවා සර් මේ සරල ගීතය, ගුවන්විදුලි ගීතයට අමතරව. ඉතින් එතුමාට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම මේ වෙලාවේදී. මොකද ඒ වගේ සංගීතඥයෝ මේ රටේ තව බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සනත් සර්ලා වගේ දක්ෂ
එවැගේම හරි සුන්දර හරි නිහතමානී දක්ෂ ගුරුවරු සහ දක්ෂ කලාකරුවන් සනත් සර නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම පේශල මනෝජ් ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ කැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ ගමේ රටේ අහෙනී අය ළමයිනේ ඔය පුර තාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ කැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ අපේ කාලේ අස්වැද්දු කුඹුරුලිය දිපානු වෙලා තලතුරහන් අලදෙල් කොස් හේන් පිටින් පානු වෙලා අම්මා අප්පා මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලේ කන්න ගැටවරයිනි කඩ පිල්ලට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහින්නේ අතපය හත්තේ තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනලියාය බල වයස ගියත් මගේ අතපය බලාපල්ලයකද වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ල වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ අපේ කාලේ අස්වැද්දු කුඹුලියදි පාළු වෙලා තලතුරහන් අලදෙල් කොස්යෙන් පිටින් පාළු වෙලා අම්මා අප්පා මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැත කාලේ කන්න ගැටවරයිනි කඩ පිල්ලට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ අතපය හත්තේ තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනලියාය බල වයස ගියත් මගේ අතපය බලාපල්ලයකද වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ල වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ ගමේ රටේ අහෙනී අය ළමයිනේ ඔය පුර තාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ සිසු පරපුරකට සමුදී ගීලොව නිහඬ කරවා ගීතවත් හදවත් හඬවා නැවත කිසිදාක ආපසු නොයන ඒ අවසන් ගමන් යන මේ මොහොතේ සදාදරණීය සංගීත නිපුන් සනත් නන්දසිරි ගුරු පියාණෙනි මතකයේ රැඳුණු ගීතුලින් අප සැම දුකින් පිරුණු හදවතින් ඔබට කරන ප්‍රාර්ථනාවයි මේ රටට දැයට පණවැනී වූ කලාවට කිසි අඩුවක් නොමැත ඉටු කළ සේවයට අප ණය ගැතිය ඔබ කළ ඒ මෙහෙවරට යලි එනු ඉපිද අප හද දුක නිවන්නට මතකේ රැඳුණු ගී අද අප වෙන්කොලේ මේ මොහොතේ සදාකාලිකවම අපෙන් සමුගෙන යන අපේ දයාබර සංගීතවේදී
සනත් නන්දසිරි සංගීත වේදිකානන්ට උපහාරයක් වශයෙන් මේ කාර්යව්‍ය සඳහා අද එක් වූවා ටී.ජී. රංජන් සිල්වා ජීවානන්ද පෙරේරා වයිඑස් රණසිංහ දමයන්ති කොළඹගේ සුනිල් අමරසිංහ සමග මම ජයන්ත පීරිස් යලිත් හමුවෙමු ලබන සෙනසුරාදාත් පස්වර තුනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් එදිනටත් ඔබේ මතකය රැගෙන අප හමුවන්නේ මතකේ රැඳුණු ගී අතරින්.